ලෝකයේ ඉහළම සෞඛ්‍ය පද්ධතියට හිමිකම් කියූ අපේ රට අද වන විට ලෝකයේටම විහිළුවක් වී අවසන්. ඒ දූෂිත දේශපාලඥින්ගේ හා නිලධාරීන්ගේ අකටයුතුකම් හේතුවෙන්. මේ නිසා ජනතාවට සිදු වී ඇත්තේ ලොකු ලොක්කන්ගේ ඕනෑ එපාකම් ඉදිරියේ තමන්ගේ වටිනා ජීවිත අවදානමකට ලක්කර ගැනීමටයි. සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයේ ඇතැම් කරුණු අද රටේම දැඩි අප්‍රසාදයට ලක් වෙලා. ඉස්පිරිතාලෙට යනවා නම් ලක්ෂයක් ඒ ලක්ෂම ආපහු යහතින් එන්නේ නැහැ. ඒ නිසාම තමයි අපහසනාවට බන්සාලාවක් දාලා තියන්නේ ඉස්පිරිතාල ඉස්සර. මේක තමයි යථාර්ථය. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී සෞඛ්‍ය අමාත්‍යවරයා සිදු කළ මෙම ප්‍රකාශය සෞඛ්‍ය වෘත්තීය සමිති දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. කිසිම රටක සෞඛ්‍ය අමාත්‍යවරයෙකු විසින් සිදු නොකළ යුතු අන්දම ඉතාමත් පහත් අශිෂ්ට ප්‍රකාශයක් තමයි ඒ කෙලේ රමුකැල්ල මහත්තයා ටයි කෝට් එකක් ඇඳගෙන පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තු වරප්‍රසාදයට මුවා වෙලා ප්‍රකාශ කළේ. ඒතර කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ රෝහල්ට එන ලෙඩ්ඩු කොහොමත් කීප දිනක් මැරෙනවා. ඒ නිසා තමයි රෝහල් ඉස්සරහා මල්ශාලා තියෙන්නේ කියලා. රෝහල් ඉස්සරහා මල්ශාලාවක් තියෙන කාරණය සාධාරණීකරණය කරන්න නම් රෝහලක් තුල ජීවිත අහිමිවීම සාධාරණීකරණය කරන්න නම් බේරාගත හැකි ජීවිත අහිමිවීම සාධාරණීකරණය කරන්න නම් අපි විශ්වාස කරනවා එහෙම සෞඛ්‍ය අමාත්‍යවරයෙක් මේ රටට කොයිතරම් දුරට සුදුසුද නැද්ද කියලා මේ රටේ ජනතාව සහ අනිත් පැත්තෙන් ජනාධිපතිවරයා තීරණය කරන්න ඕනේ. රටට බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැඩි විවේචන එල්ල වෙමින් පවතින පසුබිමක අද මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මෙසේ අදහස් පළ කළා. ඉතාම වගකීමෙන් කියන්නේ මේ හැම එකක්ම අපිට පරීක්ෂණය කරන්න බැරි වුණත් අපි ඒ නිෂ්පාදනය වෙන වර්ෂයේ ඉඳලා ඒ නිෂ්පාදනය වෙන රටවලට යවන එකත් ඒ වගේම ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඒ මොන තැන්වල නිෂ්පාදනය කරන එකත් බලලා තමයි වේවර් ඔෆ් රෙජිස්ට්‍රේෂන් එක නොබලා දෙන්නේ නැහැ. රටේ ඖෂධ විකේ වළක්වා ගැනීම සඳහා තමයි රජයේ විසින් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය හඳුන්වලා දෙන්නේ. ඒතර මේ ක්‍රමය නොතිබුණා නම් තවත් අපිට මේ ඖෂධ 300 මේ වෙනකොට 80 ගාණක් ගෙනලා තියෙනවා. ඒ 80 ගාණ මේ රටේ ජනතාවට ලැබෙන්නේ නැහැ. මේ එකක් දෙකක් මේ ප්‍රශ්නයක් වුණාම මේක හුවා දැක්වුවට එතකොට දොස් කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බෙහෙත් නැහැ. එහෙම නොගෙනවා නම් අපේ ඖෂධ විකේ මේ වැඩි ඉහළයි. ඒ මොනොත් අපිට මේ ඖෂධ නැතුව මේ රටේ ජනතාවට මේ යන්න වෙනවා. මේ තියෙන සංකූලතා කීපයයි සිද්ධ වුනේ. ඒ සංකූලතා කීපයෙන් මම හිතන්නේ ඇස්ට්‍රෝලේ සංකූලතා විතරයි අපි හරියටම හඳුනාගෙන තියෙන්නේ. ඒ බෙහෙත බැක්ටීරියා ආසාදනයක් තිබුණා කියන එක. ඒ සම්බන්ධයෙන් අපි දැන් ඉදිරියට කටයුතු කරනවා. අනිත් බෙහෙත් සියල්ලම අපි తాවකාලික තමයි නතර කරලා තියෙන්නේ. නැවත සමහර වෙලාවට අපිට මේ බෙහෙත පාවිච්චි කරන්න නිර්දේශ කරන්න පුළුවන් වෙයි. ඉන්දියානු ආයෝජනා ක්‍රමයෙන් තවත් මිලියන් 200ක් ලැබිලා දිනවා. ඒ හැම එකකින්ම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස 3ක් ඇතුළත මේ ඖෂධ හිගය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි කියන එක. මේ අතර ජාතික රෝහලේ රසායනාගාර වෘත්තීය වේදීන් අද හදිසියේ සේවෙන් ඉවත් වී විරෝධතාවයක නිරත වුණා. පැහැදිලිව කියනවා අද දවසේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා කිසිදු පරීක්ෂණ කටයුත්තක් එන හිටලා නැහැ. අපි ස්වේච්ඡාවෙන් මේ සියලු කටයුතු අපිට හැකි උපරිම කාලය අරගෙන ලබා දෙනවා. ඒ නිසා රෝගීන්ට අද දවසේ කිසි අපහසුතාවයක් ඇති නොවන විදිහේ ක්‍රියාමාර්ගයක් විදිහට තමයි මේ උද්ඝෝෂණය කාර්යමණ්ඩලයෙන් දියත් කරලා තියෙන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.